නතාෂාත් දැන් ඔබ කිව්වා වගේ දැන් මමත් මගේ වෘත්තීය ජීවිතේත් අවුරුදු 20කට වැඩි ඒ කාලේදලා අපි ආව දන්නවනේ සුරගප්පි ගීත ජනප්‍රිය හොඬ පුංචි දැරිවියක් ආචිත් එක්ක අම්මත් එක්ක ඕනතරම් ස්වර්ණවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතනවලට යනවා කතා කරන හැබැයි ආචි ඒ කාලෙත් හරියට නීති රීති ගන්නවනේ අනිවාර්යෙන්ම ඒ කියන්නේ වැඩි කට්ටිය දැක්කව වඳින්න ඕනේ මතකද නැත්තම් තාමත් ඒක තියෙනවා ඉතින් අමි මගේ ජීවිතේ මේ වෙනකොට නැහැ මීට අවුරුදු එකමාරකට කලින් ඇයි මගේ නමුත් මම හිතනවා ඇයගේ ආශිර්වාද හැමදාම මං ගාව තියනවා කියලා. ඉතින් මං අර කලිනුත් කිව්වා වගේ මාව මිනිස්සෙක් කරන්නේ මාව අද මෙතනට ගෙනල්ලා තියන්නේ මගේ ජීවිතේ ඉදිරියට හැම දෙයකටම තියෙන තිබ්බ ලොකුම හයිය ඇය. ඉතින් මං හිතනවා කවදා හරි දවසක ඇගේ කුසෙන් වදාපු දරුවෙක් නෙවෙයි මම. නමුත් ඇය මට කරේ ලේ කිරි කරලා පෙව්වේ නැති ටික විතරයි. ඉතින් ඒ කරපු පිනම ඇති අයට යම් දවසක මම විශ්වාස කරන විදිහට බුදුන් දැක නිවන් දකින්න. නමුත් ඊට කලින් එක භවයකදී හරි එක ආත්මයකදී හරි මම කැමති මගේ දරුවෙක් වෙලා ඉපදෙනවා. ඔබ විවාහ වෙච්ච දවසේ ඉඳලා ඔබේ විවාහයත් ප්‍රවෘත්තියක් මේ රටේ නේද? විවාහ වෙච්ච දවසේ ඉඳලා අද දක්වාම ප්‍රවෘත්ති කිහිපයක්. ඔබේ විවාහයේ ඔබේ සාරිය අද ලංකාවේ ලොකු නිවුස් එකක් වුණා. අද දක්වා විවාහයේ කාලෙන් කාලට මොනවා හරි ඔබ ප්‍රවෘත්ති මවනවා. මම වෙනවා අයියා මවන්නේ. ඇත්තටම නතර මොකක්ද ඒ? ඔය තරම් සුවිශේෂී වෙන්නේ. අදත් බොහෝ දෙනෙක්ට මතනේ ඔබේ විවාහයේ ප්‍රශ්නයක් නේ. දැන් ඒ ප්‍රවෘත්ති ඇහෙනකොට කොහොමද ඒක දැනෙන්නේ ෆීල් වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් උදාහරණයක් විදිහට දැන් අයියා කියපු නිසා මේ දවස්වල යන හොඳම දේ තමයි මගේ දික්කසාදය ගැන. මගේ දික්කසාදය පිළිබඳව මගේ ඩිවෝස් එක ගැන මම කතා කරන ප්‍රථම වතාව මේක ඔබත් එක්ක. කතා කරන ප්‍රථම වතාව කියලා කියන්නේ ඒ දේ සිද්ධ වුණා කියන එක නෙවෙයි. ඒ දේ සිද්ධ වුණා කියලා මැවෙන ප්‍රවෘත්ති පිළිබඳව කතා කරන ප්‍රථම වතාව. අර අපි කියනවනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. ඔව්. දැන් මම කියන්නම් ওই දුම නගින්න හේතුන ගින්න. විවාහ වෙච්ච දවසේ ඉඳලා මම විවාහ වෙන්නේ 2015 වර්ෂේ දැන් 2023 ඒ කියන්නේ දැන් අවුරුදු 8ක් විවාහ වෙනවා. විවාහ වෙච්ච දවසේ ඉඳලා ප්‍රිහාන් හැම දවසකම කිව්වේ වෙන ආදරවන්තයින් වගේ. එහෙම නැත්නම් වෙන කපල්ස් වගේ අපි හැමදාම එකට වැඩ කරන්න ඕනේ නැහැ. අපිව හැම වෙලෙම එකට දකින්න ඕනේ නැහැ. අපි ක්ෂේත්‍රයට ආවේ වෙන වෙන වශයෙන්. ඉතින් ඔයා ඔයාගේ ගමන යන්න මමත් මගේ ගමන මං එහෙම කරනවා නම් කරනවා අපි දෙන්න පසු කාලේනම එකටත් වැඩ කරමු. ඒක සදාතනිකව වෙන් වෙන්ව ඉන්නවා කියන එක නෙවෙයි. දැන් ඔක මුල් කාලේ කිව්වම අය මට ඇත්තම කියන්න ඕනේ මට හරියට දුක හිතුණා. මම මේ අඟු අවංකව අඬලා තියනවා. රණ්ඩු වෙලා තියනවා. ඇයි? මොකද දැන් මම ක්ෂේත්‍රයේ කී දෙනෙක් මං ගීත ගායනා කරලා තියෙනවා මම වැඩ කරලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි මම විවාහ වුණා මගේ ස්වාමි පුරුෂයා කියනවා මෙහෙම කතාව. ඉතින් ඒක මගේ හිතට දුකක් නෙවෙයිද? විවාහ වෙන කලින් ඔහුත් එක්කත් ගීත ගායනා කරානේ. නැත්තම් ඒ ගීතයක් නිසානේ මෙහෙම හම්බුනේ. ඒ ගීතයක් නිසානේ විවාහය දක්වා ඔක ගියේ. ඉතින් මේක මට දරා ගන්න ටිකක් අමාරු වුණ තැනක්. හැබැයි විවාහ ජීවිතයක් වුණාම අයියා ඕනම දෙයක් වගේ හැම දෙයක් වගේම උස් පහත් වීම් තියෙනවා. ඔහුගේ අදහස් මගේ අදහස් එක්ක නොගැලපෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒක තමයිනේ ජීවිතේ හැටි. විවාහයක් නෙමෙයි 100%ක් ගැලපෙන්නේ නැහැ අය. විවාහයක් නෙමෙයි පාර්ට්නර්ෂිප් එකක් ගමු. අපි කම්පැනි එකක වුණත් ඩිරෙක්ටර්ස්ලා කීපයක් ඉන්නවා. ඒ ඔක්කොම එකමතික තීරණයකට එකපයින් යන්නේ නැහැ. හැමෝටම ඩිරෙක්ටර්ස්ලා පස් දෙනාට තීරණ පහක් තියෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් අපි දෙන්නෙක් එකට ජීවත් වෙනකොට වෙනස් වෙනස් තීරණ තියෙනවා. නමුත් ඉතින් ওই වෙනස වටහාගෙන ජීවත් වීම තමයි ඉතින් හරි දෙය කියන්නේ. ඒක තමයි අවබෝධය කියන්නේ. ඉතින් මට ඒ අවබෝධයට එන ටිකක් කල් ගියා. මොකද මමත් ඇයි මට මෙහෙම කියන්නේ කියලා මම ඒක පෞද්ගලිකව පර්සනලි ගත්තා. මගේ මොකක් හරි අඩුපාඩුවක්ද? මම මොකක් හරි මං හොඳ නැද්ද කියන තැනක් මට හිතුණා. නමුත් මට මේ වෙනකොට හිතෙනවා ඔහු ඒ කියපු දේ ඇත්ත. අපි හැම දෙයක්ම යුගලයක් වශයෙන් කියන්නේ අපි දෙන්න එක්කෙනෙක් විදිහට එහෙම පෙනී සිටින්න ඕනේ නැහැ. දැන් ඔය හේතුවත් එක්ක මගේ සමාජ මාධ්‍යවල මම ෆොටෝස් දාන්නේ තනියම. නා මම පෝස්ට් කරන්නේ
තනියම මගේ ජීවිතේ මම ලස්සනට ගත කරනවා. ඒ වගේම ලස්සනම දේ තමයි මගේ ඔය මම දාන captions. දැන් caption එකක් දාන්නේ මම ඒ වෙලාවට ලස්සන සින්දුවක් අහගෙන හිටියා. ඒ ඇහෙන සින්දුවේ මට විරහාවක් දැනෙනවා. ඒ කොටස මම caption එක විදිහට දානවා. ඉතින් සමහර විට ඒ දේවල් ඔස්සේ තමයි ඔය ගොඩක් දෙනා අර මං කිව්ව දුම ගින්න නගින්න නැත්තේ. කොහොමද ඔස්ට්‍රේලියාවේ ජීවිතේ? ඔස්ට්‍රේලියාවේ ජීවිතේ ලංකාවත් එක්ක ගත්තොත් ඉතින් ටිකක් නෙමෙයි සෑහෙන වෙනස්. එහෙ ගියාට පස්සේ ඉතින් මම මට පැය 24ම වැඩ ලංකාවේ වගේ නෙමෙයි. උයන පිහන එතකොට හෝදන කරන අස් කරන මේ හැම දෙයක් එක්ක මගේ රැකියාවත් එක්ක ඉතින් මං හරිම බිසි මිනිස්සෙක් එහෙ ගියාම මං හරි ආසයි ලයිෆ් එකට. නමුත් ඉතින් ජීවිතේ හදවත ආත්මය සෝල් එක ඔක්කොම තියෙන ලංකාවේ අපි කොයි තරම් අපි මොන ලෝකේ පළමු රටක ලෝකේ දියුණුම රටක හිටියත් ඉතින් අපේ හදවත තියෙන ලංකාවේ ඉතින් එහෙ ඉන්නවා නැත්තේ නෑ එහෙ මගේ මම දැන් ස්ථිරව පදිංචි වෙලා ඉන්නෙත් එහෙ අපි ඉතින් එතකොට හැබැයි මොන දේ කරත් ඉතින් ආයි ලංකාවට එන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නේ නතෂා ලංකාවට ඔය ඇවිල්ලා ඉන්න අවස්ථාවවලදී හෝ නැත්නම් පහුගිය කාල සීමාවන් ගතොත් දැන් අපි ලංකාවේ ජනප්‍රිය තරු ගොඩක් කරු දකින්නනේ මේකට එකතු වෙන අවස්ථා එක සමහර උත්සව වෙන්න පුළුවන් නැත්නම් සම්මාන රාත්‍රීන් වෙන්නට පුළුවන් උපන්දින සාද වෙන්න පුළුවන් කොහෙවත් ඔබ දකින්නේ නෑනේ ඒකට හේතුව අය මම ඉස්සරින් ඉඳලා ඉතින් මට ඇත්තටම ඒව වලට යන්න එක මට වෙලාවක් නැහැ සහ මට ඇත්තටම එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ ඒක මම නරකකට කියනවා නෙමෙයි ඒක මම වැරදියට වටහා ගන්න එපා මට අවශ්‍යතාවයක් නැහැ කිව්වම ඒ කියන්නේ මට කාත් එක්කවත් සම්බන්ධ වෙලා ඉන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි නමුත් මට ඇත්තටම මගේ ජීවිතයේ තියෙන වැඩත් එක්ක මට මගේ වෘත්තීය නීතිය මම මේ කලා ක්ෂේත්‍රයේ ඉන්න එතකොට මගේ ගෙදර වැඩ තියෙන ඉතින් මේ දේවල් එක්ක ඇත්තටම මට එහෙම ලොකු වෙලාවක් නැහැ ඒකට නියදම් කරන්න සහ ඉතින් මම මේක කියන්න ඕනේ මම අමාත්‍යප කෙනෙක් මම කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ වයින් එකක්වත් ෂැම්පේන් එකක්වත් බොන කෙනෙක් නෙවෙයි මං ඉතින් මට ඒ වගේ තැනකට ගිහිල්ලා හැම ලොකුවට ඉතින් සතුට වෙන්න දෙයක් නැහැ මොකද මං ගෙදර හිටියත් සින්දුවක් දාගෙන එහෙම නැත්නම් ටීවී එකේ Netflix එකක් බලාගෙන මොකක් හරි ටීවී සීරීස් එකක් බලාගෙන රැට කන්න තිබුණොත් ඒක තමයි මගේ ලොකුම පාටි එක මට අමුතුවෙන් කියලා පාටිස් වලට යන්න ඕනේ නැහැ මං හරි ආසයි ගෙදර තමයි මගේ පාටි එක ඇත්තටම දැන් සමහර වෙලාවට ප්‍රියන් උනත් එළියට යනකොට අර මාව ඇද්දගෙන තමයි යන්නේ කියන්නේ ඒ වගේ ඒ කියන්නේ මම ලොකු කැමැත්තක් නැහැ මොකද මං හරි සතුටු වෙනවා අර පුංචි දේවල් වලින් ඉතින් මගේ මගේ සාදය ගෙදර තියෙන මට මේකට පිළිතුරක් ලබා දෙන්න දැන් වර්තමානයේ ඔබේ ඔබට උපත්ති ලබා දුන්න අම්මා මොනවද ඔබ ගැන කියන්නේ අය කියනවා අය මං ගැන ගොඩක් සතුටුයි කියලා අය මට ජීවිතය දුන්න එක ගැන තමයි අය ගොඩක්ම සතුටු වෙන්නේ අය මේ වෙනකොට ඉතාලියේ ඉන්නේ ඉතින් ඇයත් විවාහකයි එතනත් මට නංගි කෙනෙකුත් මල්ලි කෙනෙකුත් ඉන්නවා මට අවුරුදු 20ක් බාල මල්ලි කෙනෙක් ඉන්නවා එතකොට මගේ තාත්තා ලංකාවේ ඒ පවුලෙනුත් මට නංගිලා 3 දෙනෙක් ඉන්නවා ඉතින් මට ඇත්තටම ලොකු පවුලක් තියෙනවා නමුත් මගේ අම්මයි තාත්තයි මොනයම් හෝ හේතුවකින් මව අතෑරපු නිසා තමයි මං අද මෙතන ඉන්නේ. ඒක මගේ ජීවිතේ සුවිශේෂීම දෙයක්. ඉතින් ඒ දෙන්නට මගේ අම්මට තාත්තටත් මම ගෞරව කරන මගේ හිසනම ආචාර කරනවා. මොකද ඒ දෙන්න මගේ බයොලොජිකල් පේරන්ට්ස්. ඒ දෙන්න මාත් එක්ක ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ තමයි මට ජීවිතේ දුන්නේ. මම මැරෙන තාක් ඔවුන්ට ණය ඇති. හරි. ඔබට ඔබේ ජීවිතේ මේ සිදුවෙච්ච දේවල් මේ හැල හැප්පි මේ වෙනස් වීම කවදරි අනාගතයේ ඔබේ දරුවෙක්ට නොවෙන්න නතාෂා කොහොමද ඔබ කටයුතු කරන්නේ මම බැඳීම් ගැන ටිකක් වෙනස් විදියකට අය හිතන්නේ බැඳීම් වලින් අපි දුකක් විඳිනවා දරුවෙක් කියලා කියන්නේ ලොකු බැඳීමක් සමහරු කියනවා අවුරුදු 16 18න් පස්සේ
දරුවා ලොකු වුණාට පස්සේ ඔහුත් ඔහු හෝ ඇය වැඩිහිටියෙක් බවට පත් වෙනවා. එතකොට වගකීම් ඉවරයි අම්මෝ එතකොට අපි නිදහස් කියලා. නෑ. එතනදි තමයි ඇත්තටම වගකීම් පටන් ගන්න. දරුවෙක් වැහැදුනට පස්සේ නිදහස් වීමක් නැහැ. ජීවිත කාලෙම තියෙන ලොකුම වරපතලම වගකීම තමයි දරුවෙක් කියලා කියන්නේ. දැන් ඒක මේ මොහොතේ මම විඳින්න පවතිනවා. ඔබ විඳින්න පවතිනවා. ඒකයි. ඉතින් සහ දරුවෙක් හරහා ජීවිතේම වෙනස් වෙනවා. ඒක මම කියන්න ඕනේ. මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඉතින් මං හිතනවා මගේ ජීවිතේ අත්දැකීම් එක්ක යම් දවසක මට දරුවෙක් හිටියොත් මං අර බැඳීම් ගැන කිව්වෙත් ඒකයි. මොකද ඒක ලොකු වගකීමක්. ඒක මගේ ජීවිතය ගැන නොහිතා ගත යුතු තීරණයක්. ඉතින් ඒකට මම දැම්ම එතනට මම යන්නේ නැහැ. නමුත් මම යම් දවසක මම මවක් වුණොත් මං හිතනවා මගේ දරුවාට මගේ ජීවිතේ මම මෙතෙක් ලබාගත් අත්දැකීම් මම වැටුණු තැන් කියලා දීලා එයාට කරන්න එපා කියන එක නෙවෙයි නිදහස දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ යන්න අත්තට දෙක හදලා දෙනවා එයා ඉගිල්ලලා යයි. අපිට හිර කරලා තියන්න බෑ. මේක කරන්න එපා කියලා කියන්න බෑ. නමුත් හරි වැරද්ද වටහා දෙන්න පුළුවන්. අර කිව්වා වගේ ඉගිල්ලනකම් පල්ලෙහාට වෙලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. කොහොමද ආගම දහම දර්ශනය ඔබේ ජීවිතේ කොයිතරම් බලපෑවද? මම බෞද්ධෙක් විදිහට බෞද්ධෙක් වීම තමයි මගේ ජීවිතේ මං හිතන්නේ මන් ලැබපු ලොකුම වාසනාව. මං අනිත් ආගම් වලට මේවා කරනවා නෙවෙයි. මම පාසල් ගියේ ශුද්ධ පෞලේ කන්නේ ආරාමයේ. හැම හිරිදම පල්ලිය යනවා. එතකොට නමුත් බෞද්ධ දර්ශනේ ඒ තියෙන සත්‍ය මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ සත්‍ය තරම් සත්‍යක් මම දන්නේ තියනවාද කියලා. බුදුදහමෙන් තමයි මගේ ජීවිතය අයියා අර කිව්වා වගේ හැල හැප්පීම් මම වැටෙනකොට සමහර දවසට අඬලා අඬලා මට ඇඳෙන් නැගිටින්න බැරි වෙන දවස් තියෙන්නේ. උදේට නැගිට ගන්න බෑ. ඒ මේ කකුලේ ඇඟේ අමාරුවක් හැදිලා නෙවෙයි. මට නැගිටින්න හිත ඉඩ දෙන්නේ ශාරීරික වශයෙන් මං හරිම සෞඛ්‍ය සම්පන්නයි. නමුත් මානසික වැටුන අවස්ථාවක් තිබුණා. තියෙනවා. හෙටත් තියෙයි. ඒ හැම තැනකම උදව් වුණේ වෙන මොකුත් නෙමෙයි බුද්ධ දර්ශනය. බුදු දහම තමයි මට ජීවිතේ අවබෝධ කළේ. අටලෝ දහම කියන එක අපි හැමෝටම පොදු දෙයක්. මේ යස තියෙනවා. අයස. නින්දාවන් ප්‍රශංසාවන් විශේෂයෙන්ම දැන් ඔය විවේචන එල්ල වෙනකොට නින්දාවන් නැති වෙන්න පුළුවන්. වචන වලින් මිනිස්සු පහර ගහන්න පුළුවන්. හරි බලාගෙන ඉන්න මොන හරි මඩක් ගහන්න. නමුත් අපි ලොකු වෙන්න පුළුවන් පොඩි වෙන්න පුළුවන් ජනප්‍රියද නැද්ද සුදුද කළුද අදාළනේ අපි හැමෝම හැම කෙනාම රජකම් කළත් අපි හැමෝම අටලෝ දහමට යටයි. එතකොට ඒක නිසා මං හිතන්නේ අපි ඒක තේරුම් ගත්තොත් ඒක හරි ලේසියෙන් ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි අර මං මුලින්ම සඳහන් කරා වගේ මේ කුසල අකුසල. මං මට අද ජීවත් වෙන්න මගේ හිසට වහලක් තියෙනවා. කන්න කෑම වේලක් කන්න පුළුවන් හැකියාව තියෙනවා. මට ආදරය කරන ප්‍රේක්ෂක රසික පිරිසක් ඉන්නවා. ඒක වාග්යක්. මම යම් කිසි භවයක කරපු කුසල කර්මයක් ඒක. හැබැයි ඒක මං කුසල කර්මයක් කරා කියලා දැන් ඕන ඕන විදිහට ජීවත් වෙන එක නෙමෙයි. පින කියලා කියන්නේත් අය අර අපි කියන්නේ බැංක account එකක් වගේ. ඒකත් ගෙවි 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 යනවා. ඒක නිසා තමයි අපි දවසින් දවස ඒ දවසක් අද මම මේ විදිහට ඔබත් එක්ක කතා කරලා සතුටින් ඉඳලා කෑම වේලක් කාලා ඔක්කොම කරලා ගියා මේ පින ගෙවිලා ගියා. නමුත් ඔය පිනම අපි ආයෙමත් එක්රැස් කරන්න ඕනේ. තව තව වැඩි කරගන්න ඕනේ. ඉතින් ඔය කුසලය කියන දේ වුණත් දැන් මට ඒක තේරෙන්නේ මම මට ওই වගේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනකොට මම මොකක් හරි කරපු අකුසලයක මේ කර්ම ඵලයක් තමයි මට මේ ඇති වෙන්නේ. ඒ කියන්නේ මම ඇවිදගෙන යනකොට නිකන් අපි හිතමු මේ මේසේ කකුල වැදිලා හරි මට රිදෙන්නේ මං කොයි හරි තැනක මේ කාගේ හරි හිත හරි රිද්දන්නේ නැති. ඒ කියන්නේ වචනකින් හරි මං හිතන්නේ හොන් නොහිත. ඉතින් අර ඒ දේ අපිට ලැබෙනවා. ඉතින් අර මම විශ්වාස කරන්නේ ඉතින් බුදුදහම තමයි මාවද මෙතන තියලා තියෙන්නේ. මොකද මගේ ජීවිතේත් මට දරා ගන්න බැරි ප්‍රශ්න ඇති වුණා. කාල තිබුණා, යුග තිබුණා. ඉතින් එතනදිත් මට බුදුදහමෙන් මම ලොකු
ලොකු නිදහසක් ලබා ගත්තා.